कक्खयो निब्बानं द्वेषक्खयो निब्बानं मोहक्खयो निब्बानं। ලෝතුරුවරණ සදහම් මණ්ඩපය පූජ්‍ය මාපුලකම සුසීල වංශ ස්වාමින් වහන්සේගේ සුමතුර ධර්මදේශනා මාලාව සෑම බ්‍රහස්පතින්දාවකම උදේ 8ට FM 97.6 ඌව ගුවන්විදුලියෙන් ශ්‍රවණය කරන්න. යථාභෝධය සඳහා බුදුදහම අර්ථවත්ව අවබෝධ කරගන්න ලෝතුරු අරණ සදහම් මණ්ඩපයට ඔබත් සවන් දෙන්න. සදහෙති සුපින්නතුනි සෝදානම් අදත් ලෝතුරු අරණ සුමතුරු ධර්මදේශනාව ඔබ වෙත කෙනෙන්න. අදත් උතුම් ධර්ම දානය දෙනු ලබන්නේ ඇමරිකාවේ වෙසෙන මදුෂාන්නා නායක්කාර මහතා, මිහිලි එදිරි සූරිය මහත්මිය සහ විහඟ මෙත්සර නානායක්කාර පුතු විසින්. ඔවුනට වගේම ඔවුනගේ සුජීවත්ව වෙසෙන ආදරණීය දෙමව්පියන්, සොයුරු සොයුරියන් ඇතුළු ඥාති හිත මිතුරන් සැමකේ සියලු ලෞකික ලෝකෝත්තර පැතුම් ඉෂ්ට සිද්ධ වේ. උත්තරීතර නිවනින් නිවි සැනසීම පිණිසත් මිය පරලෝ යන්නට යෙදුණු සංසාරගත ඥාති හිත මිතුරන් සැමට පතන්නා වූ බෝධියකින් උත්තරීතර නිවනින් නිවි සැනසෙන්නටත් මේ මහා කුසල් අනුමෝදන් කරන්නටයි ඔවුන් උතුම් ධර්ම දානය දෙන්නේ. ඔවුනගේ පින්බර බලාපොරොත්තු සිතන පතන අයිරි නිෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමිනුයි. අදත් අපි උතුම් වූ ලෞතුරු අරණ ධර්මදේශනාව ඔබ වෙත ගෙනෙන්නේ. ලෞතුරු අරණ සදහම් මණ්ඩපය පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගැනීමට සහ ප්‍රචාරය වූ වැඩසටහන් නැවත ශ්‍රවණයට සංයුක්ත තැටි ලබා ගැනීමට ඔබගේ නම, දුරකථන අංකය සහ ලිපිණිය ලියූ ලිපියක් හෝ තැපැල් පතක් අප වෙත යොමු කරන්න. ලෝතුරු අරණ ඌව ගුවන්විදුලිය බණ්ඩාරවිල ලිපිණයට, නැතිනම් ඔබේ තොරතුරු කෙටි පණිවිඩයක් මගින් අප වෙත යොමු කරන්න. 0777 97 87 307 දුරකථන අංකයට. අපි සූදානම් ඔබ වෙත ලෝතුරු අරණ විකාශය වූ දේශනා සහ අනිකුත් තොරතුරු ලබා දෙන්න. නැතිනම් වැඩිදුර තොරතුරු සඳහා ලෝතුරු අරණ YouTube නාලිකාව පරිශීලනය කරන්න. ඔබටත් උතුම් වූ ධර්මය පහසුවෙන් අවබෝධ කර ගැනීමට ලෞතුරු අරණට ගොඩවදින්නට බැතිසිතින් ආරාධනා කරමින් උතුම් වූ ධර්මදේශනාව සමග යාවෙන්නට ආරාධනා කරනවා. සුපුරුදු පරිද්දෙන්ම අදත් උතුම් වූ ධර්මදේශනාවේ දේශකයන් වහන්සේ පූජ්‍ය මාපලගම සුසීල වංශ ස්වාමින් වහන්සේ පාදහපි වන්දනින් යුතුවයි පින්වත් වූ ස්වාමින් වහන්සේට ධර්මදේශනාවට ආරාධනා කර සිටින්නේ. අවසරයි ස්වාමින් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ඉතින් ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගිහි පැවිදි සියලුම බුද්ධ ශ්‍රාවකයන්ගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා තථාගතයන් වහන්සේගේ යමා මෑණි බුදු පියාණන් වහන්සේගේ මහා ශාස්ත්‍රෝරයාණන් වහන්සේගේ උතුම් වූ නිර්මල වූ ධර්මය විවරණය කරන්න විග්‍රහ කරන්න. හොඳයි, එහෙමනම් තං සූනාථ සාධුකං මනසිකරෝත. හොඳින් මේ ධර්මය අහන්න, හොඳින් මේ ධර්මය නුවණින් මෙනෙහි කරන්න. එතකොට ඔබටත් ධර්මාභිසම්මයේ ධර්මාවබෝධය ඇති කරගන්නට අපහසුවක් වෙන්නේ නැහැ. ආරම්භයේදීම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේගේ අමා ධර්මය කියන්නේ කුමක්ද කියලා. දැන් මේ ධර්මය පැහැදිලි කරන්න විවිධාකාර ක්‍රමවේද පරියාය භාවිත කරනවා භාග්‍යවතුන් වහන්සේ.
ත්‍රිලක්ෂණීය පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍ය ආදී වශයෙන් මේ කුමන ආකාරයකින් පැහැදිලි කළත් එකම ධමයක් තමයි පැහැදිලි වෙන්නේ කුමන ආකාරයෙන් පැහැදිලි කළත් පෙන්වලා දෙන්නට තිබෙන්නේ ප්‍රධාන න්‍යායක් ඒ න්‍යාය තමයි යම් ධර්මයක් හේතුවකින් ප්‍රභව වෙනවද හට ගන්නවද සමුදේ වෙනවද අන්නේ හේතුව සොයා ඒ හේතුව නැසූ තැන භංග කළ තැන ඒ ධර්ම ක්‍රියා ඒ ධර්ම සමුදේ වීමේ ක්‍රියාවලිය නතර වෙනවා දැන් අපි වචනයක් අහලා දෙනවා සංසාර චක්‍රය කියලා මෙන්න මේ සංසාර චක්‍රය කොහොමද සකස් වෙන්නේ ඇයි චක්‍රයක් කියන්නේ චක්‍රයක් කියන්නේ නැවත නැවත එකම දේ සිද්ධ වෙන නිසා. දැන් ජීවිතේ අරගෙන බැලුවා ජීවිතේ චක්‍රයක්. සංසාරේ කියන්නේ දුක්ඛ චක්‍රය. එහෙනම් මේ සංසාරයේ නැමැති දුක්ඛ චක්‍රය නසන්න පුළුවන් වෙන්නේ ප්‍රතිගාමීව ප්‍රවර්තනය කරන්නා වූ වෙනත් චක්‍රයකින්. ඒ උතුම් චක්‍රය තමයි ධර්ම චක්‍රය. එහෙමනම් පින්වතුනි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මේ උතුම් ධර්මය මෙන්න මේ කියන ධර්ම චක්‍රය ඇතුලේ ඇතුළත්. ඒ කියන්නේ සුවාසූ දහසක් ධර්මස්කන්ධයම මෙන්න මේ කියන ධම්සක් පැවතුම් සූත්‍රය ඇතුලේ ඇතුළත්. ඒ මහා ගැඹුරු න්‍යාය තමයි පහුකාලීනව උන්වහන්සේ විදාකාර සූත්‍ර දේශනා ඇසුරින් සූත්‍ර විනය අභිධර්ම යන ආදී වශයෙන් තුන් ආකාරයකට විවිධ පරියායන් ඔස්සේ දේශනා කරන්නේ. එතකොට මේ ධර්මය අවබෝධ කරගත නොහැකි ධර්මයක්ද? මේ පිළිබඳව හැමදෑම ධර්ම සාකච්ඡාවලදී මතු කරන්නේ අදහසක් අති බහුතරයක් මිනිසයන්ගේ තියෙනවා වැරදි චින්තනයක් අද ධර්ම අවබෝධය ලබන්න බෑ. අද ධර්ම අවබෝධය ලබන්න හේතු නෑ. අද ප්‍රඥාවන්තය ලෝකෙ පහළ වෙන්නේ අද තථාගතයන් වහන්සේගේ ධර්මයේ වැහිලා ඉවරයි. නිවන් මඟ වැහිලා ඉවරයි. නිවන් දැකපුවා අවසන්. ආයි නිවන් දකින්න පුළුවන් ඉන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේදී. මෛත්‍රී බුදු පියාණන් වහන්සේගේ ශාසනයේදී. මෙන්න මේ වගේ විවිධාකාර මතවාද අපට දකින්නට ලැබෙනවා සමාජය තුල. ඕනෑ තරම් ඔබට මේ මතවාද අහන්නට ලැබිලා ඇති. එතකොට ලෝකයේ පුරාම ඉන්න බෞද්ධයෝ බොහෝ දෙනෙක් විවිධාකාර මුලාවන්ට පත් වෙලා ඔබම දකිනවා බලන්න මොනතරම් වාද විවාද තිබෙනවද කියලා. කොයිතරම් වාද විවාද තිබෙනවද මේ එකම නිර්වාණ මාර්ගයක් ගැන. ඒකායන අම්බෙක්කේ මග්ගා සත්තානං විසුද්ධියා සත්‍යයාගේ විසුද්ධිය පිණිස එකම එක මාර්ගයයි ලෝකෙ පවතින්නේ එකම එක මාර්ගයක් දේශනා කරන්න අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ. සමහර ගිහි පැවිදි පින්වතුන්ම කියන ඔබට ඇහිලා ඇති බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයම තමයි ජේසුස් වහන්සේ දේශනා කරේ. එහෙම නැත්නම් අල්ලාහ් නබි තුමා යනාදි වශයෙන් ඒ ඉන්න ශාස්ත්‍රවරු දේශනා කළේ කියලා. එබඳු පුරුෂයෝ ඒ වගේ හිස් ප්‍රකාශයක් කරන්නේ කෙබඳු ධර්මයක් දැකලාද කියලා ප්‍රශ්න කරන්න විමර්ශනය කරන්න. එසේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන නිවන් මඟ තවත් කෙනෙක්ට දේශනා කරන්න පුළුවන් නම් බුදු පියාණන් වහන්සේ අසම සම වෙන්නේ. එහෙමනම් ඒ පුද්ගලයා දැකලා තියෙන බුදුදහම නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හේතුඵල ධර්මය නෙවෙයි කුමක් හෝ අධර්මයක් ඔවුන්ගේ හිතලුවක් ඔවුන්ගේ අත්නෝ මතයක් ඔවුන්ගේ දෘෂ්ටියක් මතවාදයක් බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව සිත පිළිබඳ අවබෝධයෙන් සිත දමනය කිරීම ඊට එහා දෙයක් නැහැ එච්චරයි කරන්න තියෙන්නේ මේ සිත මේ තුච්ච නින්දිත සිත දමනය කිරීමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් අපට පෙන්වා දෙන්නේ. ඒ සිත දමනය කරන්න ප්‍රඥාවමයි උපකාර වෙන්නේ. ප්‍රඥාවෙන් කළ යුතු දමනයක් මේ තිබෙන්නේ. ඒ නිසා ඒ ප්‍රඥාවෙන් ඒ සිත දමනය කිරීමේ න්‍යාය ධර්මය තමයි උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ. එහෙමනම් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි අප සෙවිය යුත්තේ. වෙන දේවල් නෙවෙයි. යමෙක්ට අභිධර්මයාදී ගැඹුරු ධම් කොටස් කියවලා අවබෝධ කරගන්න උමනා නම් ඒකට ඕනෑ තරම් ඉඩකඩ තියෙනවා. එනිසා සත්පුරුෂයෙක් විදියට මේ ධර්මයෙන් ප්‍රයෝජන ලබන්න උත්සාහ ගන්න. යමෙක්ට දැනුමේ දුර යන්න අවශ්‍ය තම තමන්ගේ කැමැත්තක්. හැබැයි මතක තියාගන්න අවබෝධය පමණයි ඔබට පිහිට වෙන්නේ.
බුදු පියාණන් වහන්සේ දා වච්චගොත්ත පරිබ්‍රාජකයවිල්ලා ප්‍රශ්න කරලා නිහඬව ඉඳලා ඒ පරිබ්‍රාජකයාට යන්න ඉඩ හැරියා. ඔහු ප්‍රශ්න කළා ඔහුට උත්තර දුන්නේ නැහැ. ඔහු ඇහුවා සත්‍ය මරණින් පසු උපදීනේද නැද්ද? යන දිවසින් තවත් ගොඩක් ප්‍රශ්න ඇහුවා. අව්‍යාකෘත ප්‍රශ්න 11ක් තියෙනවා. කිසිම ආකාරයෙන් උත්තර නොදිය යුතු. මෙන්න මේ වගේ ප්‍රශ්න ඇහුවා. මේ දස අව්‍යාකෘත ප්‍රශ්න 10ක් තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්න ඇහුවාම බුදු පියාණන් වහන්සේ ඒවට උත්තර දුන්නේ නැහැ. ආත්මයක් ඇද්ද ආත්මයක් නැද්ද යන දිවසින් ඔහු ප්‍රශ්න කරන්න ගත්තා. එකකටවත් උත්තර දුන්නේ නැහැ. ඊට පස්සේ වච්චගොත්ත බ්‍රාහ්මණයා පරිබ්‍රාජකයා යම් කිසි අමනාපයක් ඇති කරගෙන ස්ථානින් යන්න ගියා. යනගන්ධ හාමුදුරුවන්ට මුණ ගැහුණා. උන්වහන්සේට කියාගෙන ගියා භාග්‍යවතුන් වහන්සේ අසන ලද ප්‍රශ්නයන්ට උත්තර දුන්නේ නැහැ කියලා ඔහුගේ අමනාපය පළ කරගෙන ගියා. ආනන්ද හාමුදුරුව භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි වච්චගොත්ත අසන ලද ප්‍රශ්නවලට ඇයි ඔබ වහන්සේ උත්තර නොදුන්නේ? කුමන හේතුවක් නිසාද කියලා කාරුණික විමසා හිටියා. බුදු පියාණන් වහන්සේ දේශනා කළා ආනන්ද වච්චගොත්ත භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න සුදුසු මානසිකත්වයක නෙවී හිටියේ. ඔහු ආවේ ලබ්ධියක් අරගෙන, ඔහු ආවේ තර්කයක් අරගෙන, ඔහු ආවේ ඔහු කියන දේ හරි කියලා ඔප්පු කරගන්න. තමන් දරන මතේ නිවැරදි කියලා සනාථ කරගන්න තමයි ආවේ. ඒ නිසා ඔහු ආත්මයක් ඇත යනුවෙන් විමසද්දී, ආත්මයක් ඇතිද යනුවෙන් විමසද්දී, ආත්මයක් ඇත කිව්වා නම් ඔහු බැහැගත් දෘෂ්ටියේම ලබ්ධියේම බැහැගන්නවා, ශාස්ව දෘෂ්ටියේම කිඳා බහිනවා. ඒක හරි කියලා වැරදි මතයකටපත් වෙලා ඔහු සංසාරේ වෙනසිලා යනවා. යම් මේකින් ආත්මයක් නැත කිව්වා නම් ඒ වච්චගත උච්ඡේද දෘෂ්ටියකට එනවා, අනේ ලබ්ධියකටපත් වෙනවා, එහෙම නැත්නම් තර්කයකට වැටෙනවා. ඒ වච්චගත රහපතක් සිද්ධ වෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න දෙකටම උත්තර දෙන්නේ නැහැ. ආනන්ද, ආනන්දේ ප්‍රශ්නෙම වැරදි. එසේ නෙමෙයි ප්‍රශ්න කරන්න ඕන ප්‍රඥාවන්තේ. ආනන්ද මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ අහන්න ඕන. මේ විද්‍යමාන වන මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිද දුක්ඛ දෝමනස උපායාස කියන මේ දුක්ඛ ස්කන්ධය කුමක් හේතුවෙන් හටගත්තාද? කුමක් ඇති කල්ලි මේ දුක්ඛ ස්කන්ධය පහළවන්නේද? අන්න එසේ ආනන්ද ප්‍රශ්නේ ඇසිය යුත්තේ. එතකොට අන්න ඒකට උත්තරය ලැබෙනවා. ජාති ඇති කල්ලි මේ ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමනස උපායාස යන මේ දුක්ඛ ස්කන්ධේ පහළ වෙන්නේ. එහෙනම් ජාතිය කුමක් ඇති කල්ලිද? භවය ඇති කල්ලි ජාතිය. භවය කුමක් ඇති කල්ලිද? උපාදාන ඇති කල්ලි භවය. උපාදාන කුමක් ඇති කල්හිද? තණ්හා ඇති කල්ලි උපාදාන. තණ්හා කුමක් ඇති කල්ලිද? වේදනා ඇති කල්ලි තණ්හා. වේදනා කුමක් ඇති කල්ලිද? ස්පර්ශය ඇති කල්ලි වේදනා. ස්පර්ශය කුමක් ඇති කල්ලිද? සලායතන ඇති කල්ලි ස්පර්ශය. සලායතන කුමක් ඇති කල්ලිද? නාම රූප ඇති කල්ලි සලායතන. සලායත නාම රූප කුමක් ඇති කල්ලිද? විඥාන ඇති කල්ලි නාම රූප. විඥාන කුමක් ඇති කල්ලිද? සංඛාර ඇති කල්ලි විඥාන. සංඛාර කුමක් ඇති කල්ලිද? අවිද්‍යාව ඇති කල්ලි සංඛාර. එහෙනම් ආනන්ද යමෙක් විමසන්න ඕන මෙන්න මේ දුක්ඛ ස්කන්ධය සකස් වන්නේ කෙසේද කියලා, මිසක් මරණින් පසුත් එක් උපදිනවද නැද්ද යනාදී වශයෙන් අන්තගාමි ප්‍රශ්න නොවේ කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේගේ ධර්ම පටිච්චසමුප්පන්නයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ හේතුඵල ධර්ම. අසිරිමත් වූ භාගතුන් වහන්සේ කියන්නේ විශ්වය හා සමාන අවබෝධයක්. උන්වහන්සේගේ අවබෝධයට සම කරන්න පුළුවන් කිසිවක් විශ්වයේ නැහැ. කයං විරාගං අමතං පණීතං යදජ්ජගාසක්ඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකෙංචි ඉදම්පි ධම්මේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ති හෝතෝ කියලා අදිෂ්ඨාන කරාම සක්වල ධාතු පව කැළඹිල යන පරම සත්‍යයක් ඒක. තථාගතයන් වහන්සේගේ ධර්මය හා සමාන කිසිවක් නැහැ. උන්වහන්සේ මේ පෙන්වා දෙන ධම ඉතාම සූක්ෂම මනසකින් සමාධියකින් අවධානයෙන් අසාගෙන හිටියෝ තෝනෑම ඥානවන්තයෙක්ට වැටහෙනවා. නමුත් අවාසනාව තියෙන්නේ ඥානිය තිබුණාට ශ්‍රද්ධාව නැතිකම. ප්‍රඥාව තියෙන බොහෝ දෙනෙක් ඉන්නව ශ්‍රද්ධාව නැහැ. අති උත්තරීතර බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරවයක් නැහැ, ගෞරවණීය විශ්වාසයක් නැහැ. නිසාම
ඔවුන්ට ශ්‍රී සද්ධර්මය වුණත් අවබෝධ වෙන්නේ නැහැ තෝරගන්න බෑ මොකද ඒ ධර්මයේ දිහාත් එදාට ඔවුන් විචිකිච්ඡාවෙන් විවිධාකාර දෘෂ්ටීන්ගෙන් තමයි බලන්නේ ඒ නිසාම ධර්මයේ මගහැරිලා යනවා මේ සංසාර දුක්ඛස්කන්ධය විග්‍රහ වෙනවා දුක්ඛාර සත්‍ය යටතේ ඒ දුක්ඛස්කන්ධය සමුදය කරන ධර්ම පෙන්වා දෙනවා දුක්ඛ සමුදය ආර සත්‍ය යටතේ දුක්ඛ සමුදය ආර සත්‍ය යටතේ ඒ දුක්ඛස්කන්ධය නිරුද්ධ කරන ආකාරය පෙන්වා දෙනවා දුක්ඛ නිරෝධාර සත්‍ය යටතේ ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදා මාර්ගය පෙන්වා දෙනවා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය යටතේ එහෙනම් උතුම් වූ චතුරාර්ය සත්‍යයි අප විමර්ශනය කළ යුත්තේ අප ඇසිය යුත්තේ අප අවබෝධ කළ යුත්තේ වෙනත් කිසිවක් නොවේ උතුම් වූ චතුරාර්ය සත්‍ය යමෙ අවබෝධ කළොත් ඒ ධර්මයේ තුලම ලෝකේ සියලුම ප්‍රශ්නවලට උත්තර තියෙනවා යමෙක් මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන ඊට අනුකූලව තමන්ගේ ප්‍රඥා වර්ධනය කරගත්තොත් ඔහුට මේ මුළු විශ්වයේම තියෙන යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. තථාගතයන් වහන්සේ හා සමානව උන්වහන්සේගේ අවබෝධය හා සම දැකීමක් නෙවෙයි මේ කියන්නේ. තම තම නැනපමණි මේ විශ්වයේ පැවැත්ම පිළිබඳව මහා ගැඹුරු අවබෝධයක් චිත්‍රයක් දකින්න පුළුවන්කම ලැබෙනවා ප්‍රඥාවෙන් කෙනෙක්ට චතුරාර්ය සත්‍ය නිසි ආකාරයෙන් අවබෝධ කරගත්තොත් ඒ වගේම තමයි ධර්මාභෝධයේ ක්‍රමානුකූලව වැඩුණොත් ඔහුට මේ ජීවිතයේදීම සියලු සංසාර දුකෙන් අත මිදලා සදාතනිකම නිවරටපත් වෙන්න පුළුවන්කම තිබෙනවා. එහෙමනම් පින්වතුනි අපි සියල්ල පසෙකලා අවබෝධ කළ යුතු ගවේෂණය කළ යුතු එකම ධම උතුම් වූ චතුරාර්ය සත්‍යයි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය තුලයි පටිච්ච සමුප්පාදයේ ත්‍රිලක්ෂණය ඇතුළත් වෙන්නේ. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය තුල ඇතුළත් ලක්ෂණ තුනක් තමයි ත්‍රිලක්ෂණය කියන්නේ. එහි ඇතුළත් ධර්මතා දෙක තමයි ධර්ම දෙක තමයි සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම කියන්නේ. එහෙමනම් මෙන්න මේ යථාර්ථය අපි අවබෝධ කරගන්න ඕනේ. ඔබ හොඳට මතක තබා ගන්න ඕනේ යම. කවරෙක් හෝ මේ ලෝකේ භික්ෂුවක් හැටියට පෙනී සිටිමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය යනුවෙන් ධර්මයක් දේශනා කරනවා නම් ඔබ හොඳින් බලන්නේ ධර්මයේ තුල දිවෙන්නේ දුක්ඛාර සත්‍ය දුක්ඛ සමුදයාර සත්‍ය දුක්ඛ නිරෝධාර සත්‍ය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය කියන උතුම් වූ චතුරාර්ය සත්‍යද කියලා. ඒ උතුම් චතුරාර්ය සත්‍ය නොවේ නම් බැහැර කරා. නිවන් මඟ හැටියට දේශනා කරන ධර්මයන්හිදී මම මේ සඳහන් කරන්නේ. ධර්මාභෝධයක් නොමැති ඇතැම් භික්ෂුන් වහන්සේලා ඉන්න පුළුවන් ඒ උත්මයොත් ලෝකයාට යහපතක් කරන්න ඕන කියලා හිතාගෙන මෙලෝ පරලෝ සැපවත් පෙන්වන්න යම් කිසි සුගති ධර්මයක් හරි පෙන්වන්න පුළුවන්. එමත් උත්මයෝ ගැන නේ මම මේ සඳහන් කරන්නේ. තොපට මම නිවන පෙන්වමි කියලා බණ දේශනා කරනවා භික්ෂුන් පිළිබඳවයි. භික්ෂුන් හෝ ගිහියන් හෝ පැවිද්දන් හෝ කවරෙක් හෝ පුද්ගලයන් සඳහනක් නෙමෙයි මේ කියන්නේ. එනිසා ඒ වගේ අසපුරුෂකම් ඔබ අතින් සිද්ධ වෙන්නට ඉඩ තියන්න එපා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ කරගන්න පුළුවන් ධර්මයක් ත්‍රි හේතුක ප්‍රතිසන්දි සහිත පින්වතුන්ට. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා කියන්නේ මේ සත්‍යයක් විදිහට මේ සංසාරේ මේ යන ගමනේ නැවත නැවත මේ පුනර්භවයේ සකස් වෙන්න හේතු තුනක් බලපානවා. දුගතියට හේතු තුනක් බලපානවා සුගතියට හේතු තුනක් බලපානවා. දුගතියට බලපාන හේතු තුන තමයි ලෝභ දේශ මෝහ. සුගතියට බලපාන හේතු තුන තමයි අලෝභ අදේශ අමෝහ. එහෙමනම් මෙන්න මේ නිවන් දකින්න මුල් වෙන හේතු තුන තමයි මෙන්න මේ අලෝභ අදේශ අමෝහ. මොකද දුගතියේදී කවදාවත් ධර්මාභෝධය ලබන්න බෑ. සුගතියක විපදෙන්න ඕන. ඒ කාරණාවත් පොඩ්ඩක් හරි පැහැදිලි කරන්න ඕන. මනුෂ්‍ය ලෝකෙට කියන්නේ සුගතියක් කියලා. මනුෂ්‍ය සුගතිය, මිනිස් සුගතිය. ඇයි සුගතිය කියන්නේ? දැන් ඔබෙන් ඇහුවොත් ඇයි සුගතිය කියන්නේ කියලා ඔබ කියයි මනුෂ්‍ය ලෝකේ සැප ඇති තැනක් කියලා. නැහැ වින්නුතු. මනුෂ්‍ය ලෝකේ සැප ඇති තැනක්ද කියලා ඔබේම හදවත ඇතුළට එබිලා බලන්න. ඔබේම හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න මනුස්ස ලෝකේ සැප ඇති තැනක්ද කියලා. අමුතුවෙන් ආයි කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මේ මනුස්ස ලෝකේ මිනිස්සු විඳින දුක මෙච්චරක් කියලා කියන්න පුළුවන්. එහෙමනම් මනුස්ස ලෝකෙට ඇයි සුගතිය කියන්නේ? මෙන්න මේක හොඳට තෝරගන්න ඕන. ඇයි සුගතිය කියන්නේ? මනුස්ස ලෝකේ සැප තියෙන නිසා නෙමෙයි. ඒ අපි සැපයි කියලා හිතාගෙන ඉන්න මේ කාමයේ නැමැති මේ මා පවතිනව මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ තරන්නේ නෙවෙයි දිව්‍ය ලෝකවලත් පවතිනවා.
බ්‍රහ්ම ලෝකවලත් පවතිනවා. බ්‍රහ්ම ලෝකවල තියෙනවා අරූප රාගය සහ රූප රාගය සහ අරූප රාගය නිසා ඇතිවන්නා ආස්වාදයක්. එයත් කාමයේම කොටසක්. කාමී කියලා කියන්නේ කාම රාගයට විතරක් නෙමෙයි සංකල්ප රාග උපරිසස්ස කාම. සංකල්පීය රාගය පුරුෂයාගේ කාමයේ වෙන්නේ. එහෙමනම් සංකල්පීය රාගයේ කොටස් තුනයි කාම රාග රූප රාග අරූප රාග කියලා. එහෙනම් සියලු කාමයන්ගෙන් නිදහස් වෙනකොට මේ සියලුම උප්පාති සංයෝජන අවසන් වෙන්න ඕන. කාම රාගයත් රූප රාගයත් අරූප රාගයත් යන ත්‍රිවිධ රාගයේම ක්ෂය වෙලා යන්න ඕන. ඒකයි රාගක්යෝ නිබ්බාණං කිව්වේ. එහෙම නැතුව කාම රාගය විතරක් අවසන් වීම නෙවෙයි. එහෙමනම් පින්වතුනි මේ ලෝකයේ තුල අන්නේ රාගයෙන් නිර්මාණය කරන බුරු මායාවක් තියෙන සැපයක් වශයෙන් පේන. රාගයෙන් බැලුවහම රාගයෙන් ඉස කළහම විතරයි සැප. රාග ඉවත් කරගෙන බැලුවහම රාගයෙන් තොරව බැලුවහම එහි සැපක් නැහැ. එහෙනම් අර අපි කණ්ණාඩියක් දාගන්නවා යම්කිසි පාටක. ඒ කණ්ණාඩිය දාගෙන අපි තුමු කහ පාට කණ්ණාඩියක් නැත්තම් නිල් පාට රතු පාට කණ්ණාඩියක් දාගෙන ලෝකෙ දිහා බැලුවොත් ඒ දාගත්ත කණ්ණාඩියට අනුකූල වේ ලෝකේ රතු පාට හරි හරි කහ පාට හරි නිල් පාට හරි කියලා පේනවා මිසක් ඇත්තටම ලෝකේ පාට නෙවෙයි. එහෙනම් අපි රාගය කියන කණ්ණාඩිය දාගෙන ලෝකෙ දිහා බැලුවාම අන්න අපට පේනවා මහා සැප ඇති තැනක් කියලා ලෝකේ. ඒ රාගය කියන කණ්ණාඩි ඉවත් කරලා ඒ ලෝකෙ දිහා බැලුවාම අපට පේනවා අන්න ලෝකේ යථා ස්වභාවය. දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතා ලෝකයේ දුක මත පිහිටා තිබෙන්නේ කියලා. එහෙමනම් පින්වතුනි මේ මනුස්ස ලෝකේ සුගතියක් කියලා කිව්වේ ඇයි? ඒක තෝරගන්න ඕන හැම කෙනෙක්ම හැම පින්වතෙක්ම. සුගතියක් කිව්වේ මේ මනුස්ස ලෝකේ සැප ඇති තැනක් කියලා නෙවෙයි. සුගතිය කියලා කිව්වේ සුගත වූ අසිරිමත් වූ ආසා සදාතනික සැපයට පත් වෙන්න මාවතිවර කරගත හැකි තැනක් නිසා. මනුස්ස ලෝකේ මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි සුති. මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය, භ්‍රක්‍ම ලෝකය. මනුස්ස ලෝක 1යි, දිව්‍ය ලෝක 6යි, භ්‍රක්‍ම ලෝක 20යි. රූපාවචර 16යි, අරූපාවචර 4යි. මේ ලෝක 27ම සුගති. මේ 27 ඉපදෙන සත්‍යයන්ට පමණයි අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහෙන්නේ. අර දුගති සත්‍යයන්ට මුණ ගැහෙන්නේ නැහැ. ඒකයි වා දුගති කිව්වේ. ගති කිව්වේ දුක ඇති තැන කියන එක විතරක් නෙවෙයි. ඔවුන්ට කවදාවත් ගැලවීමක් නැහැ සංසාරෙන්. සුගති කිව්වේ සැප ඇති තැන කියන එක නෙවෙයි. ඒ සදාතනික සැපේ උදා කරගන්න මාවතු වරණ තැන නිසා. ඒ නිසා පින්වතුනි මේ මනුස්ස සුගතිය කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අස අවබෝධ කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් යුක්තව නිවනට පත් වෙන්න මාවතු වර කරගත හැකි ස්ථානයක් නිසා. නමුත් මනුස්ස ලෝකේ සුගතියක් වෙන්නේ කාටද? මනුස්ස ලෝකේ සුගතියක් වෙන්නේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට කන් දෙන පිරිස වලට විතරයි. අපි සාමාන්‍ය වහරිදිම කියන ඔහොම ගියොත් නම් බලට සුගතියක් නැහැ කියලා. මේ මනුස්ස ලෝකෙම ඉන්න අයට. ඒ කියන්නේ මරණින් පසු සුගතියක් නැහැ කියන එක විතරක් නෙමෙයි මෙලවස් සුගතියක් නේ. පරලෝකයේ සුගතියක් හටගන්නද? මෙලවස් සුගතියක් නැති දන පරලෝක කොහොම සුගතියක් නේ? එමනම් මෙලව සුගතිය උදා වෙන්නේ පරලෝ සුගතිය උදා වෙන්නේ ඥානින් තථාගතයන් වහන්සේගේ ධර්මයේ ස්පර්ශ වුණොත්. එමනම් සුගතිය කියලා කියන්නේ කුමක්ද? බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අස අවබෝධ කරගෙන සැපේටපත් වෙන්න පුළුවන් ස්ථානයක් නිසා. එසේ නොවන සියලු දෙනාට මේ ලෝකේම දුගතිය. ඒ නිසා තමයි බොහෝ මිනිස්සු කියන්නේ ওই දෘෂ්ටි වලටත් වැටෙනවා මේක තෝරගන්න බැරි වුණාම ඔය සතර අපාය කියලා ගන්නෑ, දිව්‍ය ලෝක කියලා හෙකුත් නෑ, ඔක්කොම තියෙන්නේ මේක ඇතුළේ තමයි කියලා. ඔවුන්නේ කියන කතාවේ ලෝකෝත්තර අර්ථයක් නැතත් ලෞකික අර්ථයක් තියෙන බව හැබෑව. ඔවුන්නේ කියන කතාව යම්කිසි ඇත්තක් තියෙනවා. මොකද සම්මුතික වශයෙන් ඇත්තක් තියෙනවා. මොකද මිනිස්සු මේ ලෝකෙ හැසිරෙන විදිහ දැකලා ඔවුන්නේ නිගමනයකට එළඹෙන්නේ. හැබැයි ධර්මාබෝධින් කියන කතාවක් නෙවෙයි ඒක. එනිසා ඔවුන් හිතනවා මේ ලෝකේ අර ඔය දැඩිසේ දුක් විඳින මිනිස්සු දුගති ඉන්න අය, දැඩිසේ සැප විඳින කාම සැප විඳින අය සුගති ඉන්න අය කියලා. එහෙම දෘෂ්ටියක ඉඳගෙන ඔවුන්නේ කතාව කියන්නේ. ඒ අර්ථය නෙවෙයි. කෙනෙක්ට පුළුවන් මේ උතුම් මනුෂ්‍ය භවය තුළදී නිවනට මාර්ග ඉවර කරගන්න. ඒ වගේම කෙනෙක්ට පුළුවන් මේ උතුම් මනුෂ්‍ය සුගතියේදීම නිරයටත් පාර ඉවර කරගන්න. ඒ නිසා
මේ උතුම් මනුෂ ජීවිතයේ සුගතියක් වන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුනොත් විතරයි, ඒ ධර්මයට කන් දුන්නොත් විතරයි, ඒ ධර්මය අවබෝධ කරගත්තොත් විතරයි. එහෙනම් අන්නේ බව හොඳට සිහි තබා ගන්න ඕන ඔබ. එහෙනම් ඔබට මේ ලැබිලා තියෙන මේ මිනිස් ජීවිතය කුමක් උදෙසාද? කෙනෙක් හිතෙන්න පුළුවන් මේ මිනිස් ජීවිතයේ එක එක වැඩ කරලා ජීවිතය සාර්ථක කරගන්නයි අපිට ලැබිලා තියෙන්නේ කියලා. හිත ඇතුළෙම ගොඩනැගෙන මේ සංකල්පීය මිත්‍යාවන් නිසා මොකද වෙන්නේ? එක එක මිනිස්සු මේ වටිනා මනුෂ්‍ය ජීවිතය නිෂ්ප්‍රයෝජන වැඩවලට වැය කරමින් ඉන්නවා. ඉරහඳ තාරකාවල කොඩි ගැසීම දක්වාම ඒ නිෂ්ප්‍රයෝජන වැඩ ව්‍යාප්ත වෙනවා. එක එක මට්ටම්වල එක එක චරිත හදාගෙන එක එක භූමිකා නිරූපණය කරමින් මේ හිස් ලෝකේ අසාරු ධර්මතා සාරයි කියලා හිතාගෙන අසාරු ලෝකයේ ඇතුලේ සාරයක් වෙනවා. ඒ නිසා එක එක මිනිස්සු තම තමන්ට ගෝචරෙන මට්ටමින් විවිධාකාර දෘෂ්ටි වලට බැහැගෙන ලෝකයේ ඇතුලේ සැප හොයනවා. සැපය උදා කරගත හැකි ආකාරය මෙන්න මේකයි කියලා අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළලා දේශනා කරාම ඒ ධර්මයට කන් දීලා අප්‍රමාදීව ධර්මයට කන් දීලා ඒ ධර්මය අවබෝධ කරගන්න වෙහෙසෙන්නේ නැහැ. ඒ කියන්නේ සදාතනික සැපයට පත්වීමේ මාර්ගය පෙන්වා දෙද්දී මේ తాවකාලික සුළු සැපයක් බලාපොරොත්තු වෙන අර සදාතනික සැපයට පයින් ගහනවා. ඔකට උපමාවක් තියෙනවා. හතර මහා නිදානි මුණ ගැහෙනවා කැලේ යන මිනිහෙට. ගියේ කැලේට දඬු මීයක් හොයන්. දඬු අදයක් හොයන්. දඬු මී බෑයක් හොයන්. මේක හොයන්න කැලේට ගියාම මේ පුරුෂයාට සතර මහා නිදානි මුණ ගැහෙනවා. මේ පුරුෂයා කල්පනා කරනවා මම ආවේ දඬුමී හොයන්නනේ, මට මොකටද මේ හතර මහා නිදානි කියලා. හතර මහා නිදානට පයින් ගහලා තමන් ආපු අර කාරණේ ඔස්සේම ගමන් කරනවා දඬුමී හොයන. ඒ වගේ මේ ලෝකේ ඇතැම් මිනිස්සයෝ මේ මිනිස් භවයේ ඉපදෙලා මේ සතර මහා නිදානිය මුණ ගැහුණත් ඒ සතර මහා නිදානෙට පයින් ගහලා යනවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරගත්තාම හතර මහා නිදානේ පහළ වෙනවා. ඒ මෙච්චර කාලයක් මේ සංසාර ගමනේ දුක දීපු යනෝබෝධය පහවෙල යනවා. ඒ ඥාන හතර ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ඥාන දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන ඒ උතුම් ඥාන පහළ වුණාම සියලු දුක් සදහටම අවසන් වෙනවා. පරම අමා ශාන්තියට පත් වෙනවා. නමුත් ඒ සතර මහා නිදානෙට පයින් ගහලා අර ආස්වාදයේ කියන දඬුවල් බෑයම දඬු මීයම හොයාගෙන යනවා. ඒ නිසා ඔබ බලන්න ඕන ඔබ ඔන්න ඔය කියන දෙන්නගෙන් කවුද කියලා. ඔය කියන අවස්ථා දෙකෙන් ඔබ කොතනද ඉන්නේ? ඔබත් සතර මහා නිදානෙට පයින් ගහලා දඬු මීය පස්සේ යන කෙනෙක්ද? කෙනෙක්ට තම තමන්ගේ සැපේ පිළිබඳ තීරණයක් ගැනීමේ අයිතියක් තියෙනවා. ඒකට කාටවත් බලපෑම් කරන්න බෑ. බුදු පියාණන් වහන්සේත් එහෙම බලපෑම් කරේ නෑ කාටවත්. උන්වහන්සේ මහා කරුණාවෙන් අපට අවවාදයක් දුන්නා විතරයි. කාටවත් බලෙන් නිවන් දකින්න කිව්වේ නෑ. තමන්ට අකින්න ඕන, තමන්ට ප්‍රඥාවක් තියෙන්න ඕන. කුමක්ද හරි, කුමක්ද වැරදි? කුමක්ද සදාතනික සැපේ, කුමක්ද తాවකාලික සැපේ? කුමක්ද තමාට දීර්ඝ කාලීන වශයෙන් සැපේ පිණිස පවතින්නේ? කුමක්ද තමාට දීර්ඝ කාලීන වශයෙන් දුක පිණිස පවතින්නේ කියලා තෝරා බේරා ගන්න. අන්නේ හැකියාවට ප්‍රඥාව කියන්නේ. එහෙනම් කල්පනා කරන්ද බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා සැපයට පත් වෙන්න නම් අපට අවශ්‍ය කරන්නේ ප්‍රඥාව බව. නමුත් අපි මොනවද හොයන්නේ? ධන ධාන්‍ය මිල මුදල් දැනුම දැනුම උගත්කම තනතුරු තානාන්තර වතු පිටි ඉඩකඩම් ඔන්න හොයන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සැපේ උදා වෙන්නේ ප්‍රඥාව තුලින් බව. අපි ඒ බුද්ධ වචනයට ගරු කරනවාද? කවදා හෝ දවසක ඔබට මේ සංසාර දුකෙන් අත මිදෙන්න අවස්ථාවක් උදා වෙන්නේ ඔබ ඒ අති ශ්‍රේෂ්ඨ වූ අමා මෑණියන් වහන්සේගේ පරම උත්තරීතර බුද්ධ වචනයට මුළු හදවතින්ම ඉඩ දීපු දවසට. ඒ උතුම් බුද්ධ වචනය ඔබේ හිස් මුදුනේ තබාගෙන ඒ උතුම් බුද්ධ වචනයට ඔබේ මුළු ජීවිතයෙන් පූජා කරපු දවස. එදාටයි පින්වතුනි ඒකාන්තයෙන් ඔබ සැපයට පත් වෙන්නේ. එතකන් තම තම නැනපමණින්
තමන්ට ගෝචර වෙන පමණින් තමන් ඒ ධර්මය පිළිගන්න පමණින් භාවිත කරන පමණින් සැපයටපත් වේ. පූර්ණ සැපයකට ළඟාවීමක් නැහැ. එනම් අපට මෙතනම පේනවා න්‍යාය. අපිට බෙහෙත් බොන්න කිව්වහම යම්කිසි මාත්‍රාවක් වෛද්‍යවරයෙක් ලෙඩේසුව කරගන්න. අපි බෙහෙත් බොන්නේ මාත්‍රාවෙනුත් පුංචි මාත්‍රාවක් නම් එනම් අපට ඒ වෛද්‍යවරයා ගේ වචනය පිළිබඳ විශ්වාසයක් නැහැ. නිසායි අපි මේ ආකාරයෙන් පරිහරණය කරන්නේ නැත්තේ. ඒ නිසා මොකෝ වෙන්නේ ලෙඩේසු වෙන්න කල්ගත වෙන. ඒ වගේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අපි අස අවබෝධ කරගත්ත සමහරලාට භාවිතාවේදී අපේ පවතින දුර්වලකම් නිසා විවිධාකාර ප්‍රශ්න ඇති වෙනවා. එමනම් මේ ධර්මය අපි තුල ස්ථාපිත වෙන්නේ ධාරණී වෙන්නේ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ පිළිබඳව පවතින ඒ ගෞරවනීය විශ්වාසය ශ්‍රද්ධාව ශ්‍රද්ධා බලවත් වුණාම ශ්‍රද්ධාවත් එක්ක ප්‍රඥාවත් වැඩිනවා. එහෙමනම් අපට අවබෝධ කරගන්න තිබෙන යථාර්ථය තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මෙච්චර කාලයක් මේ සංසාරේ දුක් විඳේ එකම එක හේතුවක් නිසා. එකම එක හේතුවයි තියෙන්නේ. ඒ හේතු ඉවත් කළ සැනින් සියලු දෙනා සද්ධාතනික සැපයටපත් වෙනවා. මොකද්ද එකම එක හේතුව? ඒ එකම එක හේතුව තමයි හිතන විදිය වැරදි වැරදි විදියට සිතීම. නැත්තම් මිත්‍යා චින්තනෙ. මිත්‍යා දෘෂ්ටිය. දෘෂ්ටියෙන් ඇති වෙන චින්තනෙ. ඒ කිව්වේ සුද්ධ සිංහලෙම කිව්ව සංසාරේ පුරාම දුක් විඳ සත්‍යයක් විදියට හිතන විදිය වැරදි නිසා. එහෙනම් බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ මොකටද? උන්වහන්සේ පහළ වෙන්නේ මෙන්න මේ ලෝක සත්‍යයගේ මේ චින්තනය විපරීත චින්තනය ප්‍රකෘති චින්තනය බවට පත් කරන්න. ප්‍රකෘති චින්තනය බවට පත් කරන්න. විපරීත වෙලා තියෙන චින්තනය හරියට නිකන් යටිකුරු කරන ලද කලයක් වගේ. ඒ නිසා තමයි අර බොහෝ සූත්‍ර දේශනාවල ඔබ කියවන මේ සූත්‍ර දේශනා කියවන අපේ පින්වතුන් දැකලා ඇති කියවලා ඇති බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට භාගතුන් වහන්සේ ධර්මයේ දේශනා කළාම අවසානයේ මහා වර්ණනාවක් කරනවා බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ යටිකුරු වෙච්ච මාගේ චින්තනය උඩුකුරු කළා හරියට යටිකුරු වෙච්ච කලයක් උඩුකුරු කරන්නාසේ ඒ වගේම අඳුරේ ගමන් කරපු කෙනෙක්ට පහනක් දුන්නාසේ මං මුලා වෙච්ච කෙනෙක්ට මාර්ගය පෙන්වාසේ ඔබ වහන්සේ මාව නිවැරදි කළා. එහෙනම් පින්වතුනි මේ සංසාරේ අපි අතරමං වෙලා ඉන්නේ වැරදි චින්තනයක් නිසා. හිතන විදිය වැරදි නිසා. එහෙනම් හිතන විදිය නිවැරදි කරගන්න එකයි ශ්‍රී සද්ධර්මයෙන් කෙරෙන්නේ. එහෙනම් ඒක අද කරගන්න බැරි එකක්ද? කවුද එහෙම මෝඩ කතාවක් කියන්නේ? ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ මේ ධර්මය අකාලිකයි කිව්වේ. ඕනෑම කාලයක තථාගතයන් වහන්සේ පෙන්වා දෙනා වූ ලෝකෝත්තර අර්ථය ලෝකයාට ඇසුනොත් අවබෝධ කරගන්න පුළුවන් වුණොත් අන්න අර වැරදි චින්තනෙන් නිදහස් වෙලා මනාව යථාවාදී වූ චින්තනයටපත් වෙනවා. ඒ උතුම් චින්තනය ආරම්භ වන මූලික ලක්ෂ්‍යයට තමයි කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. එක්තරා බේබද්දෙක් ඉන්නවා. මේ බේබද්දා මත්පැන් බොනවා බොහොම ආශාවෙන්. මේ බේබද්දා මත්පැන් බීලා ප්‍රාර්ථනා කරන සැපයක්. හැමදාම මත්පැන් බොනවා මත්පැන් බොමින් ඔහු ප්‍රාර්ථනා කරන්නේ සැප උදා කර ගැනීම. දැන් මේ විදිහට මේ බේබද්දා මත්පැන් බොනවා බේබද්දා ආකාර පහකට පිරිහිලා වෙනසිලා විනාශ වෙලා යනවා. පළමුවෙනි පිරිහීම මේ බේබද්දාගේ කාය සෞඛ්‍ය පිරිහිලා යනවා. හිසේ සිට පාදයන් දක්වා විවිධාකාර ආබාධ රෝගාබාධ වලට මේ මත්පැන් හේතු වෙනවා. මොලේ තියෙන සෛල මැරිලා යනවා. ශරීරයේ ලේවලට විවිධාකාර බලපෑම් ඇති වෙනවා. ලේවල සීනි සංයුතිය වැඩි වෙනවා. ශරීරයේ විවිධාකාර අවයව කොටස් නැසිලා යනවා. ඔබට ඒ පිළිබඳව අමුතුවෙන් මම කියන්න අවශ්‍ය නැහැ. එතකොට කාය සෞඛ්‍ය වශයෙන්, කායික වශයෙන්, ඔහු කායික සෞඛ්‍ය වශයෙන් ඔහු පිරිහිලා යනවා. දෙවැනි පිරිහීම. මත්පැන් දිගින් දිගට බීම නිසාම මේ බේබද්දාගේ මතක ශක්තිය දුර්වල වෙලා යනවා. ඒ වගේම ඥාන ශක්තිය මොට වෙලා යනවා. ඒ වගේම
හැම තිස්සෙම සිහියෙන් නෙවෙයි ඉන්නේ අවසිහියෙන් ඒ නිසාම විවිධාකාර අස්ථාන බීතිකාවන්ගෙන් ආතතියන්ගෙන් ආතතියෙන් පෙළෙනවා මානසික වශයෙන් පිරිහෙනවා ඒ වගේම මේ බේබද්දා ආධ්‍යාත්මික වශයෙන් පිරිහෙනවා ආධ්‍යාත්මික වශයෙන් පිරිහෙන්නේ කොහොමද සිහියක් නුවණක් නැති මේ වේබද්දාට හොඳ නරක පේන්නේ නැහැ සාර ධර්ම ගුණ ධර්ම පේන්නේ නැහැ ඒ නිසා හැමතිස්සෙම අවසීයෙන් කටයුතු කරන්නේ ඒ නිසාම ගුණවතුන් පේන්නේ නැහැ නුගුණවතුන් පේන්නේත් නැහැ හොඳ නරක පේන්නේ නැහැ ධර්මය අධර්මය පේන්නේ නැහැ සතෙක් වගේ ජීවත් වෙන්නේ කුණු කානුවක මල පෙරේතෙක් වගේ ජීවත් වෙන්නේ මහා පාරවල් ගානේ වැටි වැටි බල්ලෙක් වගේ ජීවත් වෙන්නේ ඒ නිසා ආධ්‍යාත්මික වශයෙන් පිරිහෙනවහු ඊළඟට මේ බේවද්දා කිසිවෙක්ට ප්‍රිය නැහැ හැදු වැඩු දෙමාපියන්ටවත් ප්‍රිය නැහැ බිරිඳට ප්‍රිය නැහැ දරුවන්ට ප්‍රිය නැහැ සහෝදර සහෝදරියන්ට ප්‍රිය නැහැ අසල් ඇසියන්ට ප්‍රිය නැහැ ඔහු සේවය කරන ස්ථාන කිසිවෙක්ට ප්‍රිය නැහැ කොටිම මහමග මුණ ගැහෙන මිනිහටවත් ප්‍රිය නැහැ සියලු දෙනාට ඔහු අප්‍රියයි පිළිකුල් සමාජීය වශයෙන් උත් ඔහු පිරිහෙනවා ඒ වගේම උපයන සියලු මුදල් වැය කරන්න ගිනි වතුර බොන්නේ නිසා ඔහු ආර්ථික වශයෙන් පිරිහෙනවා ගෙදර අප්‍රමාණ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න ණයතුරුස් එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු පවත්වාගෙන යන්නවත් හැකියාවක් නැහැ ඒ නිසා පින්වතුනි මෙන්න මේ ආකාර පහකින් පිරිහිලා යන මේ බේවද්දා මේ පිරිහීම දකින්නේ නැහැ මොකක් නිසාද අන්න අර මත්පැන් වල ආස්වාදින් මත් වෙලා ඉන්නේ එතකොට මේ බේබද්දා මේ මත්පැන් වලින් මත් වෙලා සැප හොයනවා මේ බේබද්දාට නොපෙනෙන මේ පිරිහීම පරාභවය වෙනත් සත්පුරුෂයෙක් දකිනවා ඒ තමයි වෛද්‍යවරයෙක් ඒ වෛද්‍යවරයා මේ බේබද්දාගේ පිරිහීම දකින ආකාර පහකින් පිරිහෙනවා කියලා එහෙමනම් මෙන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මයයි මේ පැහැදිලි කරන්න මේ උපමාව ඇසුරෙන් අර බේබද්දා ආශ්‍රාදින් මත් වෙලා මත්පැන් වල රසයෙන් මත් වෙලා ඔහු හිතන් ඉන්නවා ඔහු සැපෙඳිනවා කියලා. නමුත් අර වෛද්‍යතුමා දකින්නවා මේ බේබද්ද ආකාර පහකට පිළිහිලා යනවා කියලා. බේබද්දාට පේනවා මත්පැන් වලින් සැප උදා වෙනවා කියලා. වෛද්‍යරයාට පේනවා මත්පැන් නිසා දුක උදා වෙනවා කියලා. දෙන්නාට පේන්නේ පරස්පර සත්‍යයන්. එතකොට ඔබෙන් ඇහුවොත් මේ දෙදෙනාගෙන් කවරෙක්ද යථාර්ථය දකින්නේ? ඒ කියන්නේ සත්‍ය දකින්නේ පරම සත්‍ය දකින්න ඊට වඩා සත්‍යයක් ඉතන නැහැ ඒ යථාර්ථය දකින්නේ කවුද කියලා ඇහුවොත් ඒකාන්තයෙන් ඔබට උත්තරයක් දෙන්න වෙනවා වෛද්‍යවරයා කියලා එතකොට ඔබෙන් අහනවා එහෙනම් අර බේබද්ද දකින්නේ මොන සත්‍යද ඒක සත්‍යක්ද ඒක ඇත්තක්ද ඒක බොරුවක්ද නමුත් බේබද්දාටත් යම් කිසි සතුටක් සැපයක් උදා වෙනවා එමත් පැන් තුලින් එතකොට ඔහු කියනවා මේ මත්පැන් සැපයි. ඒකනේ බොන්නේ. දැන් මත්පැන් වල සැපක් නැහැ කිව්වා නම් එහෙන් බේබද්දා කොමකටද අර ඇලිලා ඉන්නේ? හොඳට තෝරගන්න ඕන සියුම් ධර්මයක් හොඳින් අහගෙන ඉන්න. එහෙනම් බේබද්ද ඇයියේ මත්පැන් වලට ඇලිලා ඉන්නේ? බේබද්දාට මත්පැන් සැපයි කියලා පේන්නේ ඇයි? අර වෛද්‍යරයාට පේනවා මේ මත්පැන් නිසා සිද්ධ වෙන විනාශය. ඔහු දකිනවා ඒක දුක හැටියට. මත්පැන් බේබද්ද දකින්න මත්පැන් සැප හැටියට එහෙනම් බේබද්ද දකින්නේ ඇත්තද බොරුවද කියලා ඔබෙන් ඇහුවොත් ඔබ ඥානවන්තයෙක් නම් ඒ කාන්තේ උත්තරේ දෙනවා බේබද්ද දකින්නේ බොරුවක් බේබද්ද දකින්නේ මිත්‍යාවක් ඇයි එහෙම කියන්නේ අපි යමක් සිද්ධ කරන්නේ යම්කිසි ක්‍රියාවලියක නිරත වෙන්නේ යම්කිසි අරමුණක් තබාගෙන බේබද්ද මත්පැන් බොන්නේ සැප උදා කර ගැනීම ආරමුණි. නමුත් ඔහුට උදා වෙන දුක. එහෙනම් ඔහු ඒ හිතන් ඉන්න විදිය සම්පූර්ණයෙන් වැරදි. ඒ ඔහු දකින දේ සම්පූර්ණයෙන් වැරදි. ඔහු ඇත්තක් නෙවෙයි දකින්නේ, ඔහු මිත්‍යාවක් දකින්නේ, ඔහු බොරුවක් දකින්නේ. නමුත් ඔහු දකින්නේ බොරුවක් බව ඔහුට වටහාගත නොහැකි වෙලා පවතින කුමක් නිසාද? ඔහු දකින්නේ ඇත්ත නොවේ, ඔහු දකින්නේ මිත්‍යාවක් බව ඔහුට පසක් නොවෙන්නේ කුමක් නිසාද? කුමක් නිසාද? ඔහුගේ ප්‍රඥාව උදේට නැති නිසා. ඔහු ප්‍රඥාවෙන් මේ මත්පැන් වල ආදීනව විමසා බැලුවේ නැති නිසා.
ඔහු හැංගීමෙන් විතරයි මේ මත්පැන් ස්පර්ශ කළේ. මත්පැන් වල යම්කිසි ආස්වාදයක් ඇත්නම් ඒ ආස්වාදය ඔහු හැංගීමෙන් ස්පර්ශ කළා. මත්පැන් නිසා සැප උදා වෙනවා කියන සංකල්පයක් ඔහුගේ හිතේ තිබුණා. සංකල්පීය රාගයක්. ඒක හුදෙක් සංකල්පයක් මිසක් ඇත්තක් නොවේ. මත්පැන් වලින් සැප උදා වෙනවා කියන එක බේබද්දාගේ හිතේ තිබෙන සංකල්පයක් මිසක් ඒක යථාර්ථය නොවේ. යථාර්ථය නම් මත්පැන් නිසා අන්නර දුක්ඛස්කන්ධය උරුම වෙන්නේ. අන්නර කායික පිරිහීම, මානසික පිරිහීම, ආධ්‍යාත්මික පිරිහීම, සමාජීය පිරිහීම, ආර්ථික පිරිහීම යන ආදී වශයෙන් මහ විනාශයක් තමයි උරුම වෙන්නේ. නමුත් බේබද්දාට මේ ටික නොපෙනෙන්නේ ඇයි? ඔහුට ප්‍රඥාවෙන් අන්නේ මත්පැන් වල ආදීනවය දකින්නට නොහැකි වෙච්ච නිසා. එහෙනම් දැන් ඔබට යමක් පේන්න ඕන. බේබද්දා මත්පැන් සැපයි කියලා දකිනවා, වෛද්‍යවරයා මත්පැන් දුකයි කියලා දකිනවා. බේබද්දා මත්පැන් වල ආස්වාදයේ හැඟීමෙන් දකිනවා, වෛද්‍යවරයා මත්පැන් වල ආදීනවය ප්‍රඥාවෙන් දකිනවා. දැන් ඔය උපමාව අපේ මේ සංසාරයට ගලපනවා. මෙන්න මෙතන තියෙන සංසාරෙ මෙතෙක් අවබෝධ කරගන්න බැරි වෙච්ච සත්‍ය. මෙන්න මෙතන තියෙනවා චින්තන විපරීතිය දුරු කරන සත්‍ය. හොඳින් බලන්න නුවණින්. ඒ උපමාවෙන් ඔබට දැන් දකින්න පුළුවන් වෙන ඔය යථාර්ථය. ලෝක සත්‍යය තමයි අර බේබද්දා මත්පැන් තමයි අර මේ කාමය. ලෝක සත්‍යය තමයි බේබද්දා කාමයේ තමයි අර මත්පැන්, වෛද්‍යරය තමයි අපගේ බුදු පියාණන් වහන්සේ. එහෙමනම් ලෝක සත්‍යය නැමැති මේ බේබද්දා කාමයේ නැමැති මත්පැණින් මත් වෙලා එහි ආදීනවය අමතක කරලා හැංගීමෙන් අර මත්පැන් සැපයි කියලා සංකල්පීය මිත්‍යාවක් හදාගෙන යථාර්ථයට පිටුපාගෙන ජීවත් වෙනවා. මෙන්න මේ යථාර්ථයට පිටුපාගෙන ජීවත් වන ලෝක සත්‍යාවේ අනුතුරින් මුදවාගෙන යථාර්ථය තුල පිහිටවන්නයි බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. එහෙමනම් උන්වහන්සේ අපට පෙන්වා දෙනවා මොකද්ද? මෙන්න මේ චින්තන විපරීතිය දුරු කරගන්න නම් මේ දේ කරව. මොකද්ද? මේ කාමේ ආදීන නොනින් විමසව්. කාමය නිසා අත්වන විපත ව්‍යසනය නොනින් දකිව්. පටිච්ච සමුප්පන්නව කොහොමද මේ කාමේ නිසා දුක උදා වෙන්නේ? අර බේබද්දාට මත්පැන් නිසා දුක උදා වෙන බව දකින්න ප්‍රඥාව පහළ වෙන්න ඕන. හැඟීමෙන් ඔහු ඒ කාරණාව දකින තාක්කල් ඔහුට පේන්නේ මත්පැන් වල ආස්වාදයේ පමණයි. ප්‍රඥාව අවදි කරගත්තොත් අන්නේ දාට පුළුවන් බේබද්දාට දකින්න කෙටි කාලීන සතුටක් ආස්වාදයක් දීලා දීර්ඝ කාලීන විපතක් උදා කරලා දෙන මේ මත්පැන් සැපක් නොවේ දුක්. ඒ වගේම පින්වතුනි අපිට නුවණින් දකින්න පුළුවන් ඉන්නන බුදු පියාණන් වහන්සේගේ ධර්මය අහනකොට අන්න අපට අවබෝධ වෙන්න ගන්නවා මෙන්න මේ කාමය තමයි සංසාරේ මෙච්චර කාලයක් අපට මේ මත්ගතියක් ඇති කරලා යථාබෝධය වසන් කරලා අපතල දුක ඇති කරපු ඒ මිත්‍යාව. ඒ කාමයේ සැපයි කියන එක නැත්නම් ඒ කාමයේ සැපයි කියලා හිතේ ඇති වෙච්ච මිත්‍යාව තමයි මේ සංකල්පීය රාගය කියලා කියන්නේ. එහෙමනම් අපේම සිතේ ගොඩනැගිච්ච සංකල්පීය මිත්‍යාවකින් තමයි අපි මේ දුක් විඳලා තියෙන්නේ. සියලු ලෝසතුන් දුක් විඳින්නේ තමාගේම චිත්තසංතානයේ පවතිනා වූ මිත්‍යා සංකල්පයක් නිසා. ඒ මිත්‍යා සංකල්පයටයි කාමයේ කියන්නේ, රාගයේ කියන්නේ, සංකල්පීය රාගයේ කියන්නේ. මොකද්ද මේ සංකල්පීය රාගය? මේ රූපවලින්, මේ ශබ්දවලින්, මේ ගන්ධවලින්, මේ රසවලින්, මේ ස්පර්ශවලින්, අදහස්වලින් සැප උපදිනවා කියලා ඒ චිත්තසංතානයන්හි සකස් වෙලා තියෙන සංකල්ප. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අස අවබෝධ කරගන්නා තුරු කිසිවෙක්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ තමා මේ මෙහෙවන්නේ තමාගේම සිතේ පවතින මිත්‍යා සංකල්පයකින් බව තේරුම් ගන්න. එන්න මේ මිත්‍යා සංකල්පය බිඳ හරින එකටයි උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කියන්නේ. එහෙමනම් ඒ සංකල්පීය මිත්‍යාව බිඳ හරින්නේ කොහොමද? යථාබෝධය ළඟා කර ගැනීම තුළින්. යථාබෝධය කොහොමද? බුදු පියාණන් වහන්සේ පනවන මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණින් දැකීම තුළින්.
උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙනෙක් අස අවබෝධ කරගත්තාම ඔවුන්ට දකින්න ලැබෙනවා මේ කාමයේ කියලා කියන්නේ අර බේබද්ද දැක්කා වගේ මිත්‍යාවක් කාමයේ කියන්නේ සැපක් කියලා හිතන් ඉන්න එක මිත්‍යාවක් බව කුමක් හේින්ද කාමයේ නිසා තමයි මොහතප්පාසා චිත්තසංතානේ රාගදේශ මොහ උප්පාදනය වෙන්නේ මේ උපදින රාගදේශ මොහ නිසා තමයි නැවත නැවත කර්ම රැස් වෙන්නේ ඒ රැස් වෙන කර්ම නිසා තමයි නැවත නැවත කර්ම භවයේ සකස් වෙන්නේ ඒ කර්ම භවයේ නැවත නැවත සකස් වෙන නිසා තමයි පුනර්භවයේ සකස් වෙන්නේ පුනර්භවයේ සකස් වෙන නිසා තමයි නැවත ජාතියක් සකස් වෙන්නේ නැවත ජාතියක් සකස් වෙන නිසායි මේ ජරා මරණ ශෝක පරිදෙව දුක්ඛ දොමන සුපායාස දුක්ඛ ස්කන්ධයේ ගොරුම කරවෙබ් බවට පත් වෙන්නේ දුක්ඛ ස්කන්ධයේ සමුදය වෙන්නේ එහෙමනම් පින්වතුනි මේ කාමයේ සැපයි කියලා හිතාගෙන ඉන්න තාක්කල් කාමයේ මේ සුළු ආස්වාදයේ සැපක් කියලා හිතන් ඉන්න තාක්කල් සංකල්පීය මායාවකින් තමාගේම සිතේ ගොඩනැගෙන මේ ආස්වාදය නම් මායාවට රැවටෙන තාක්කල් ඒ චිත්තසංතානයේ රාගදේශ මොහ උපදිනව නතර කරන්න බෑ. ඒ උපදින රාගදේශ මොහ චේතනා තමයි මේ සංඛාර හැටියට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. මේ සංඛාරම තමයි කර්මයේ බවට පත් වෙන්නේ. චේතනම් බෙක්ක එකම්මං වදාමි. මනෝ සංචේතනං උච්චති මනෝ සංඛාරා වචී සංචේතනං උච්චති වචී සංඛාරා කාය සංචේතනං උච්චති කාය සංඛාරා සංඛාරපි සංචේතනා ආයම්බිකවේ සංඛාරෝ සංචේතන ආයම්බිකවේ සංඛාරෝ සංචේතනාව තමයි මහාන මේ සංඛාර කියන්නේ එහෙමනම් මේ රාගෙන් දේසෙන් මොහෙන් ක්‍රියාත්මක මේ චේතනාව තමයි සංඛාර බවට පත් වෙන්නේ එයින් හට ගන්නා වූ ශක්තියට කර්ම ශක්තිය කියන්නේ එහෙමනම් පින්වතුනි සංසාරයේ පුරාම මේ කර්ම ශක්තිය සමුදේ වෙලා තියෙන්නේ අපතුල පැවති මේ වැරදි චින්තනය නිසා දැන් කෙනෙක් දුක් විඳිනකොට විලාප ගහනවා පොළොවේ පස් කනවා කරුමේ කරුමේ කියලා ආකාශයට පොළොවට සාප කරනවා ලෝකයට සාප කරනවා කරුමේ කරුමේ කියලා තමන්ගේ කරුමේට තමන්ට විපාකයක් අහම ලෝකයට සාප කර කර ඉන්නේ අරුන්ට එහෙන ගහලා යන්න ඕන ඕකුන් කියලා ඇයි ඒ ඔවුන් හිතනවා ඒ තමන්ට ආපු විපාකය ලෝකයා නිසා උදා වෙච්ච එකක් කියලා එතකොට තමයි අපි ලෝකයට සාප කර කර ඉන්නේ. එහෙමනම් මෙන්න මේ කර්මය උපදින්නේ කොහමද? මේ කර්මය පවතින තුරු 136ක් නිරතියන මහ පොළොව මැද්දේ අප්‍රමාණ දුක්ඛිත ශරීර සහිත අසුර ලෝකයක් කියලා එකක් තියෙනවා. പ്രേත ලෝකයක් එකක්. වැඩි චලනයක් නැති പ്രേත ලෝකයක්. චලණි වෙන්න අමාරු പ്രേත ලෝකයක්. ඊළඟට අපවටම තියෙන പ്രേත විශේෂයක් විවිධාකාර තල 12ක් සහිතව പ്രേත තල 12ක් තියෙනෙහි ඊළඟට අපට අස්මානීයම පේන්නම තියෙන තිරිසන් ලෝකයක් මේ සතර අපාය සහිත මේ සුගති කියලා මං ඉස්සෙල්ල පැහැදිලි කළා සුගති කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැසෙන තැනක් නිසා එහෙම නැතුව සැප ඇති තැන නෙවෙයි මේ ලෝක 31 සැරිසරමින් අනාථ සත්වයක් විදියට මොන දුකක්ද මේ උරුම කරගෙන ඉන්නේ ජාතියයි මරණයයි ජරාවයි මරණයයි අතර ජාතියයි මරණයයි උපතයි මරණයයි අතර ජරාව පවතින ජරා මරණ ධර්මතා මැද්දේ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාස පවතින ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ අතරතු නොමැරි මැරේ දසදහස් වරේ එබඳු ජීවිතයක් උරුම කරගෙන මේ සංසාරේ දුක් විඳින්නේ කුමක් නිසාද හේතන විදිය වැරදි නිසා එහෙනම් දැන් මේ බණ අහන්නේ මොකටද? අන්නේ හිතන විදිය නිවැරදි කරගන්න. මේ බණ ටික අහලා ඔබ මෙතනින් නැගිටලා යන්නේ මම හිතන විදිය හරි කියලා හිතාගෙන නම්. එතෙක් සංසාරේ පවත්වාගෙන ආපු වැරදි චින්තනෙම හරි කියලා හිතාගෙන නම් කිසිම දවසක ඔබ සැපයට පත් වෙන කෙනෙක් වෙයි. ඒ චින්තන වෙනස ඇති කරගන්න තමයි කෙනෙක් දිගින් දිගට මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. එහෙනම් මේ චින්තන වෙනස තමයි දැන් මේ පැහැදිලි කරමින් ඉන්නේ කොතනද චින්තනේ වෙනස් වෙන්න ඕන කොතනද ඒ ලක්ෂ්‍යය පිහිටලා තියෙන්නේ කොතනින්ද සසර උදා වෙන්නේ කොතන සිටද සසර නිරුද්ධ වෙන්නේ කොයි හේතුව නිසාද සංසාරය යන්න වෙන්නේ ඒ හේතුව කෙසේ බිඳ හැරියාමද නිවනටපත් වෙන්නේ අනාදි වශයෙන් ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ඒස පටිසමුප්පාද ධර්මය එහෙමනම් පින්වතුනි අන්නර බේබද්දාට අර මත්පැන් නිසා උදා වෙන දුක හැබැයි බේබද්ද හිතෙන් ඉන්නේ මත්පැන් නිසා උදා වෙන සැප කියලා
නමුත් යම් කිසි දවසක අර කාරුණික වෛද්‍යවරයා සත්පුරුෂයා මුණ ගැහිලා මේ බේබද්දාට යථාර්ථය පෙන්වලා දුන්නොත් එදාට මේ බේබද්දාට පුළුවන්කම ලැබෙනවා යථාර්ථය මෙනෙහි කිරීමෙන් අර මත්පැන් වලින් නිදහස් වෙන්න ඒ කිව්ව අර විනාශයන්ගෙන් අත මිදෙන්න එදාට ඔහුට පුළුවන්කම ලැබුණොත් ඒ වෛද්‍යවරයා පෙන්වා දෙන යථාර්ථය ප්‍රඥාවෙන් විමසා බලන්න අන්න ඔහුට පුළුවන්කම තිබෙනවා අර මත්පැන් කෙරෙහි තියෙන ඇල්මෙන් නිදහස් වෙන්න එහෙනම් කල්පනා කරන්න ඇයි අර බේබද්දාගේ හිතේ මත්පැන් කෙරෙහි ඇල්මක් තිබුණේ තණ්හා ජායති සෝකෝ තණ්හාව හෙවත් ඇල්ම උදා කරන්නේ උපදවන්නේ ශෝකය භය තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති භයං එහෙනම් ඇයි අර ඇල්ම තිබුණේ ඒ බේබද්දා ඒ මත්පැන් පිළිබඳව හිතන් හිටපු විදිහ වැරදි ඒ බේබද්ද මත්පැන් සම්බන්ධයෙන් හිතන් හිටියේ මේ මත්පැන් Tamanට සැප උදා කරන ප්‍රපංචයක් බව. නමුත් වෛද්‍යවරයාගේ හඳට කන් දුන්නට පස්සේ ඔහුට අවබෝධ වුණා මෙතෙක් Taman සැපයි කියලා ලං කරගෙන ඉඳලා තියෙන්නේ දුක බව. ඒ වගේම බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කෙනෙක් නිසි ආකාරයෙන් සවන් දුන්නොත් අන්න ඔවුන්ට අස අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. තමාගේම ප්‍රඥාවෙන් දකින්න පුළුවන්කම ලැබෙනවා. එකකේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති කියලා ඥානවන්තයන්ට තම තම නැනපමණින් අවබෝධ කරගන්න ලැබෙනවා කුමක්ද මේ සැපයි කියලා මෙච්චර කාලයක් සංසාරේ ලුහුබැඳගෙන ආපු කාමය තමයි තමන්ට අනන්ත අප්‍රමාණ සංසාර දුකක් උරුම කළ දීපු ඒ මූල හේතුව බව ඒ කාමයේ සැපයි කියලා හිතාගෙන හිටපු ඒ වැරදි චින්තනය තමයි තමාට මෙච්චර කාලයක් සංසාරේ දුක පිණිස දුක පිණිස පැවතිච්ච හේතුව කියලා. එහෙනම් අන්න බුදු පියාණන් වහන්සේගේ ධර්මය අස අවබෝධ කරගෙන කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේ කාමයේ සැපයි කියලා චිත්තසංතානී ගොඩන මෙන්න මේ මිත්‍යා සංකල්ප මෙන්න මේ අවිජ්ජාව තමයි සංසාරේ දුක උදා කරන හේතුව කියලා. එහෙමනම් පින්වුතුනි බුදුබණ ඔබට දේශනා කරන්නේ බුදුබණ ඔබ අසන්නේ ඇයි? තමාගේ චිත්ත සන්තානයේ පවතින මෙන්න මේ අනෝභව පහ කරගන්න. එක දවසින් එක මොහොතින් එක බණක් ඇහුවට සමහර විට ඒ වැරදි චින්තන ඉවත් වෙන්නේ නැහැ. අයියේ. එක්ක ඒ බණ අහනකොට නිසි ආකාර වමනාවෙන් ඒක අහන්නේ. සමාධියකින් අහන්නේ. දහසක් වැඩ කරමින් අහන්නේ. දහසක් බාධා මැද්දේ අහන්නේ. සමහර විට බණ පද 100ක් කිව්වහම 50යි ඇහින්නේ. යනාදී වශයෙන් විවිධාකාර ප්‍රශ්න නිසාම එක දේශනාවකින් අවබෝධ කරගන්න පුළුවන් දහම් උනත් දේශනා 10ක් 15ක් දිග්ගස ගන්න ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ආසවිතාය භාවිතාය බහුලීකතාය. චතරමී බික්කේ ධම්මා භාවි සෝතාපට්ටි ඵල සච්චිරියා සංවත්තන්ති ගතමෙතාරෝ. සප්පුරිස සංසේවෝ සද්දම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මපත්තිය. ඉමෙ භික්කවේ ධම්මා භාවිතා බහුලීකතා සෝතාපට්ටි ඵල සච්ච ක්‍රියා සංගත්තන්ති නිකං සොලුකොට තකන්නේ පසෝවාන් ඵලයේ කියන එක අනන්ත සංසාර දුකක් අවසන් කරන්න අප්‍රමාණ සසර දුකකින් මුදවන් සතර අපාය කියන එක ඔබ ධර්මයේ තුලින් දකිනවනම් ඔබට තේරෙයි මේ සතර අපාය කියන්නේ අප්‍රමාණ දුකකට බව. බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක නියපොත්තේ ජල බිඳුවක් තවරගෙන දිය බිඳුවක් තවරගෙන අහනවා මහන මේ සතර මහා සාගරයේ ජලයේද වැඩි මාගේ මිනිය පොත්තේ තියෙන ජලයේද වැඩි කියලා. එතකොට කියනවා ස්වාමීනි මේ සතර මහා සාගරයේ ජලයත් එක්ක බැලුවහම ඔබ වහන්සේගේ නිය පොත්තේ තියෙන මොනතරම් සුළු ජල ප්‍රමාණයක්ද? එහෙමනම් මහාන මතක තබා ගන්න. යමෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළොත් ඔහු අවසන් කරන දුක මෙන්න මේ සතර මහා සාගරයේ ජලය හා සමානයි. ඔහුට නැවත මේ සංසාරේ විඳින්න වෙන දුක නැත්තම් ගේව අවසන් කරන්න තියෙන දුක මගේ මේ නියපොත්තේ තියෙන දිය බිඳුව වගේ. ඒ කියන්නේ මේ ධර්මය ඔබ නිසි ආකාරව අවබෝධ කරගත්තහම ඒ ඔබ තුල ඇතිවන චින්තන ප්‍රකෘති එහෙම නැත්තම් ප්‍රකෘති චින්තනයටපත් එහෙම නැත්තම් ඒ වැරදි මිත්‍යා චින්තනෙන් ඔබ නිදහස් වීමම ඔබට අර සතර මහා සාගරය හා සමාන දුකක් අවසන් කරවන කරන්න හේතු වෙන සතර මහා සාගරය හා සමාන දුකකින් ඔබ නිදහස් කරන අර නියපොත්තේ රැඳිච්ච දිය බිඳුව හා සමාන දුකක් විතරයි ඔබට ඉතුරු වෙන්නේ. එහෙමනම්
ඒ උදෙසා කළ යුත්තේ කුමක්ද? මෙන්න මේ කාමය දුකක් බව න්‍යායාත්මකව අවබෝධ කරගන්න. කිව්වට නිකන් දුකක් කිව්වට වැඩක් නෑ. මේ දුකයි කියලා කියන්නේ මේ විදින අර්ථේ නෙවෙයි. ප්‍රඥාවට වැටහෙන අර්ථේ. විදින අර්ථෙන් දුකක් කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ නෑ. විදින දුකත් ඒ ප්‍රඥාවෙන් දකින්නේ දුක්ඛස්කන්ධේම කොටසක්. ඒ නිසා බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ නැවත 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 මේ සත්‍යය මේ කර්ම රැස් කරමින් මේ සංසාර ගමනක නිරත වෙනවා අසාරු ස්කන්ධයන් උරුම කරගෙන මම්මගේ කියලා මේ සමස්ත ගමනම දුකක් බව. මොකද මේ සමස්ත ගමන ඇතුලේ දුගතියක් තිබෙනවා සුගතියක් තිබෙනවා. ලෝකයා පනවන විදිහට දුක සැප පනවන්න ගියොත් එහෙම ලෝකයා දුගතියට දුක කියනවා සුගතියට සැප කියනවා. ලෝකයා දකින්න සැප දුක ඒකයි. ඒ නිසා තමයි ධර්මාභෝධය නොලද මනුෂ්‍යෝ පින්දහම් කර කර දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල යන්න උත්සාහ ගන්නේ. ඔවුන් හිතනවා එහි සැප තියෙනවා කියලා. සමහර අඥානයෝ හිතනවා බුදු පියාණන් වහන්සේ ලෝකයාට දේශනා කරේ දුගතියෙන් මිදෙලා අන්නර සුගතියට ඵලයල්ලා කියලා. එහෙමත් හිතාගෙන ඉන්නවා. උන්වහන්සේ දේශනා කළේ මේ දුගතියවත් සුගතියවත් අවසාන විග්‍රහය තුල සැප නැති බව. අවසාන විග්‍රහය මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායාස. සුගතිය උනත් එච්චරයි දුගතිය උනත් එච්චරයි. වෙනසකට තියෙන්නේ දුගතියට සාපේක්ෂව සුගතියේ ඒ දුක්ඛස්කන්ධය ප්‍රාමාණික වශයෙන් අඩුයි. ඒ කියන්නේ ප්‍රමාණාත්මකව සුගතියට වඩා දුගතිය දුක වැඩි. දුක වැඩි. එච්චරයි වෙනසකට තියෙන්නේ. ඒ ඇරෙන්න මං ඉස්සෙල්ලත් කිව්වේ ඒකයි. ඒ ඇරෙන්න සුගතිය කියන්නේ සැප ඇති තැනක් නං අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ නම් අපට දේශනා කරන්නේ නිවනටපත් යව් කියලා. එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මහණ මම මේ ලෝක සත්‍යයට නිවනම හැර සැපයක් නොපනවමි කියලා. එහෙනම් අන්න අපි දකින්න ඕන සුගතිය කියලා කිව්වේ ඒ සුගත වූ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අස අවබෝධ කරගෙන ඒ සදාතනික සැපයටපත් වෙන්න අවශ්‍ය කරන මාතු ඉවර කර දෙන තැනක් නිසා. ඒ අරින්ද සුගති කියන්නේ සැප ඇති තැනක් නොවේ. එක ප්‍රඥාවට වැටෙන දෙයක් නිසා ඇස් දෙකෙන් බලලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෝවේ. ඒකයි කිව්වේ පඤ්ඤාන්ත සයන්දම නායන්දම දුප්පඤ්ඤාස කියලා. දුෂ්ප්‍රඥයන්ට පේන්න පුළුවන් සුගතිය සැප තියෙනවා කියලා. එතකොට තමයි ඇයිද හිතෙන්නේ. ඒකයි කිව්වේ තම තමන්ගේ ප්‍රඥාව වැඩිච්ච පමණටයි කෙනෙක් මේ සංසාර දුකින් නිදහස් වෙන්නේ. කෙනෙක්ගේ ප්‍රඥාව වැඩිලා තියෙන ඉතාලම අල්පවාසීන් නම් උන්ට පේන්නේ නිවනට වඩා සුගතිය සැප. එනිසා නිවන් සැපේවත් පරම සැපේ පැත්ත කියලා තවටි කාලයක් සංසාරේ බඩ ගන්න ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින්වතුනි බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ මොකද්ද? මෙන්න මේ නුඹලාගේ මේ වැරදි චින්තනය, මේ කාමයේ සැපයි කියලා ගත්ත මේ වැරදි චින්තනය තමයි නුඹලාට දුක පිණිස පවතින්නේ. සාන්තිකේන විජානන්ති ධම්ම මග්ගස්ස කෝවිදා. තමා තුළම පවතින නිවනයි කෙනෙක් ධර්මයේ අදක්ෂේක වීමෙන් නොදකින්. ඒ කියන්නේ ඔබ තුළමයි නිවන පවතින්නේ. ඔබ තුළම නිවන පවතිනවා. නිවීම පවතිනවා. එහෙනම් ඇයි ඒක අහිමි වෙන්නේ? ඔබේම වැරද්දක් නිසා. මොකක්ද ඒ වැරද්ද? හිතන විදිහේ වැරද්ද. චින්තනයේ තියෙන මිත්‍යාව. කාමයේ සැපයි කියලා ඇතිවතා වූ චින්තනය. අසත්පුරුෂය ඇසුරු කරලා ඇසුරු කළේම අසත්පුරුෂය. සත්පුරුෂය අප්‍රියයි. අසත්පුරුෂයන්ටමයි වටිනාකමක් දුන්නේ. ජීවිතේ ඉන්න තරමක් ඉන්නේ අසත්පුරුෂය යාළු මිත්‍රය හැටියට. සමාජෙ දිනෙදා ලොකු වටිනාකම් දී තරු බවට පත් කරගෙන තියෙන අසත්පුරුෂය. සත්පුරුෂයන් පැත්තකට විසි කරලා දාලා අර කොසොර රජතුමා දැක්ක සිහිණි සත්පුරුෂයන් කුණු බක්කේට ඇදලා දාලා අසත්පුරුෂයන්ගෙන අර පූජාසන වල වඩා හිඳුවලා. ඒ නිසා මොකද වුනේ? අසත්පුරුෂ චින්තනයෙන්ම උත්පල වුණා. කාමයේ සැපයි කියලා ගත්ත ඒ වැරදි චින්තනය ඇතුලේ බින්දගත්තා. ඒ නිසා මොකද වුනේ? දුක තුල කිමිදුණා. දැන් ලෝකේ සැපක් කියලා හිතාගෙන හදාගත්ත මේ හිස් වැඩපිළිවෙල ඇතුලේ දැන් සියලු දෙනා දුකටපත් වෙලා. ධර්මයට පිටුපාන්න බෑ කිසි කෙනෙක්ට. බුදු පියාණන් වහන්සේගේ ධර්මයට උඩින් යන්න බෑ කිසි කෙනෙක්ට. උන්වහන්සේ පෙන්වා දෙන යථාර්ථයට එහා යථාර්ථයක් තවත් නැහැ. එවනම් පින්වතුනි අප්‍රමාදී ඔබ මෙන්න මේ මිත්‍යා චින්තනෙන් නිදහස් වෙන්න ඕන. ඒකට කරන්න ඕන මොකක්? නොකඩවා මේ උතුම් බුදු සසුමින් මේ කාමය දුක බව අවබෝධ කරගන්න.
कामे निशा चित्त संतानी राग देश मोह उपदिन आकार ये उपदिन राग देश मोह निशा कर्म रसिला संसार चक्र निर्माण विना कार्यात्मकिन मंगशल क्यूवा नैवत 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 एक मे सिद्ध चक्र आख्या नैवत 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 मे संसारी सिद्ध एक मे आई अन्न बुधपिया पेना दिन अपटे एक मे मुकाद एवं दीघरत्ंग भिखवे दुखम पच्चन भूता तीब्बम पच्चन भूता व्यासन पच्चन भूता कटसी वड्डता वैतीमति मे दीर्घतर संसारे पुरा दीर्घ रात्रि पुरा सिद्धौने दीर्घ रात्रि की निरवल रात्रि दिगनीस मुखद एक मदे दीर्घ रात्रि पुरा दुखींद तीवन दुखींद तीवन व्यसन वट महाभयंकर अद्यकट उपद्रव अंट मून दुना अवसान कले एक महापंक कटसी वड्डता सोहन भीम मे महापुल तरकल ओकदमाय चक्रेन कुरन एक मदे एना ओबतीरने गोन ओबट वशकराने थव दुरटत मे महापुल पोषण किरीम दहेमता मेन्न मे हिस्क्रियावल निधासले परम शांति टमा निवन पत्तीम दिन कारण ओबट कमती नम पुल ओने तरं कालिया सोहन भीम तरकर करे अंड मे संसारी लबिन हर अक्ने असारु संसार एक अनाथ पमना युब बुधपियान्वहांसे श्री सद्धर्म अवबोध नोयनता काल उन्वहांस पेन्ना दिन मे घमुर यथार्थे सरल अहल अवबोध कर हेम नौना किसी के नेट निवंट पत्ते नवस्ता कुदावे हेमना अपि मे उत्साहरा बुधरजान्वहांस अमा निर्मल धर्मी हकी पमनि तोरलासी मतु अमा मैनियान्वहांस मे उतुम धर्मी मनाकुट असा नुअणि सिहिकरमिंग अवबोध करगन धारणे करगन ईट अनुकूल क्रियात्मक वेला कटयुत करला अप्रमादीव मे भयानक संसाधुके सदहाट मतमी देंड ए उतु मधिष्ठानी युक्तो कौर साधु कार्य पवत्तुमु साधु साधु उतुमु धर्मदेशनाविष्ट सिद्ध कर पूज्य मापलगम सुशील वंश स्वामीन वहन्सेट पादाभी वंदनेन युतुव पुण्यानुमोदनाय कर सिटिनवा उतुम धर्मदेशनाविष्ट सिद्ध किरीम संबंधेन එසේම උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායසත් පත්වීමට මේ මහා කුසල කර්මයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කර සිටිනවා. අද උතුම් ධර්ම දාණය දෙනු ලැබූ ඇමරිකාවේ විසින මදුෂාන් නානායක්කාර මහතා, මිහිලි එදිරිසූරිය මහත්මිය සහ විහඟ මෙත්සර නානායක්කාර පුතු යන සුපින්වතුන්ගේ බලාපොරොත්තුව වන ඔවුන්ටත් එසේම ඔවුන්ගේ සුජීවත්ව විසින ආදරණීය දෙමව්පියන්, සොයුරු සොයුරියන් ඇතුළු ඥාති හිත මිතුරන්ටත් සියලු ලෞකික ලෝකෝත්තර පැතුම් ඉෂ්ට සිද්ධ කරගනිමින් උත්තරීතර නිවිනින් නිවිසන සීම පිණිස මේ මහා කුසලය හේතු වාසනා වේවා. ඔවුන් නමින් මිය පරලෝ යන්නට යෙදුණු සංසාරගත ඥාති හිත මිත්‍රන් සියලුම දෙනාට පතන්නා වූ බෝධියකින් උත්තරීතර නිවිනින් නිවිසන සීමට මේ මහා කුසලය හේතු වාසනා වේවා. එසේම උතුම් ධර්ම දාණයට දායක වන ධර්ම දාණය ඉෂ්ට සිද්ධ කරන සියලුම සුපින්වතුන් විශේෂෙහි උතුම් වූ ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය විශේෂෙහිත් මේ මහා කුසල කර්ම හේතුවෙන් ලෞකික ලෝකෝත්තර පැතුම් ඉෂ්ට සිද්ධ කර ගැනීමටත් උත්තරීතර නිවනින් නිවිසනසීමටත් මේ මහා කුසලය හේතු වාසනා වේවා. අදටත් මෙසේ ලෞතුරු අරණ නිමා වෙනවා. ලෞතුරු අරණ සදහම් මණ්ඩපය පිළිබඳව වැඩිතුර විස්තර ලබා ගැනීමට සහ ප්‍රචාරය වූ වැඩසටහන් නැවත ශ්‍රවණයට සංයුක්ත තැටි ලබා ගැනීමට ඔබගේ නම, දුරකථන අංකය සහ ලිපිනය ලියූ ලිපියක් හෝ තැපැල් පතක් අප වෙත යොමු කරන්න. නිෂ්පාදිකා ලෞතුරු අරණ ඌව ගුවන්විදුලිය බණ්ඩාරවිල ලිපිනයට, නැතිනම් විස්තර සඳහන් කර කෙටි පණිවිඩයක් හෝ වට්සැප් පණිවිඩයක් 0777 87 307 දුරකථන අංකයට යොමු කරන්න. වැඩිදුර තොරතුරු සඳහා ලෞතුරු අරණ YouTube නාලිකාව පරිහරණය කරන්න. උතුම් වූ ධර්මදේශනාව ශ්‍රවණය කරමින් රැඳී සිටි ඔබ සැමටත් උතුම් වූ කුසල කර්මයන්ට සිත් පහළවන්නට, යහපත් චේතනාවන් නිතර පහළවන්නට ප්‍රාර්ථනා කරමින් අදත් ලෞතුරු අරණ නිමා කරනවා. ඔබට තෙරුවන් සරණයි. ලෞතුරු අරණ සදහම් මණ්ඩපය පූජ්‍ය මාපුලකම සුසීල වංශ ස්වාමින් වහන්සේගේ සුමතුරු ධර්මදේශනා මාලාව සෑම බ්‍රහස්පතින්දාවකම උදේ 8ට FM 97.6 ඌව ගුවන්විදුලියෙන් ශ්‍රවණය කරන්න. යථාභූතය සඳහා බුදුදහම අර්ථවත් අවබෝධ කරගන්න
ලෝතුරු අරණ සදහම් මණ්ඩපයට ඔබත් සවන් දෙන්න.